අයිබෝන් Goodcents by Union Assurance වැඩසටහන් මාලාවේ තවත් ලස්සන වැඩසටහනක් සමගිනුයි ඔබ අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඉතින් මේ වැඩසටහන් මාලාවේ ප්‍රධාන අරමුණ බවට පත්වන්නේ අපි ජීවිතයේ නොයෙකුත් සිහින කරා ගමන් කිරීමේදී ඇතිවන යම් යම් අභියෝගයන් වලට මුහුණ දීමේදී ඒවා ජය අරගෙන ඉස්සරහට යන්නට ඕනේ කොහොමද කියන දේ පිළිබඳව කතා බහ කිරීම දැනුම බෙදා හදා ගැනීම. ඉතින් ඔබ දන්නවා මේ වෙනකොට අපි මාතෘකා රැසක් මේ ගැන කතා කරලා තියෙනවා. විශේෂඥින් රැසක් අපිත් එක්ක එකතු වෙලා තියෙනවා. ප්‍රවීණින් රැසක් එකතු වෙලා තියෙනවා. ඉතින් අද දවසේදීත් අපි විශේෂ මාතෘකාවක් තෝරාගත්තා මේ වැඩසටහනේදී කතා බහ කරන්නට කියලා. මේ වත්මන් සමාජයේ, තරගකාරී සමාජයේ, තොරතුරු ගලා එන සමාජයේ ආතතිය කියලා කියන්නේ අපිට මග හැර යන්නට බැරි දෙයක් කියලා කිව්වොත් ඒක අතිශයෝක්තියක් බවට පත්වන්නේ නැහැ. ඉතින් මේ ස්ට්‍රෙස් එක ගැන කතා කරන්නට ඕනේ කියලා අපි විශ්වාස කරා. මොකද මානසික යහපැවැත්ම කියන එක අපිට ඉස්සරහට අරගෙන යන්නට බැරි වුණොත්, එහෙම නැත්නම් මේ මානසික යහභාවිතය කියන එක අපිට හරියට ඉස්සරහට අරගෙන ගිහිල්ලා ඒ අභියෝගවලට මුහුණ දෙන්නට බැරි වුණොත් අපිට සිද්ධ වෙනවා ඒ සිහින මග දාලා යන්න. නමුත් අපි ඒක කරන්න ඔබට සිද්ධ කරන්නේ නැහැ. අපිත් එක්ක මේ වැඩසටහනත් එක්ක එකතු වුණොත් ඔබට මේ දැනුමෙන් බොහෝ දේවල් එකතු කරගන්නට පුළුවන්. ඉතින් මේ ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද? කොහොමද මේ තරඟකාරී ලෝකේ හොඳ මානසික තත්වයකින් යුක්තව අපි මේ සිහින කරා යන්නේ කියන එක ගැන කතා කරන්නට අද දවසේදීත් අපිත් එක්ක ප්‍රවීණෙක් එකතු වෙනවා. මහාචාර්ය සාගර චන්ද්‍රසේකර මහත්මයා. ඉතින් ඔබතුමන්ව ඉතාමත්ම ගෞරවයෙන් ආයිබෝවන් කියලා වැඩසටහනට එකතු කරගන්නවා. අපි හුඟක් වෙලාවට මහාචාර්යතුමනි කතා බහ කරනකොට හිතන්නේ නැහැ මට ස්ට්‍රෙස් එක තියෙනවා, එහෙම නැත්නම් ඔබට ස්ට්‍රෙස් එක තියෙනවා කියලා. නමුත් මේ සමාජයේ හුඟක් වෙලාවට සමහර සමාජ ප්‍රශ්න ගැන හිතනකොට තේරෙන දෙයක් තමයි අපිට පේන්නේ නැති මානයක ලොකු මේ පීඩනයක්, එහෙම නැත්නම් ආතතියක්, ස්ට්‍රෙස් එකක් තියෙනවා කියලා. එක එක ටයිප්ස් තියෙනවා නේද? අපි දකින එක එක අයගේ එක එක විදිහේ ටයිප්ස් තමයි තියෙන්නේ කියලා. අපි ආරම්භයක් ගත්තොත් එහෙම ආතතිය සම්බන්ධයෙන් මේ ප්‍රභේද, එහෙම නැත්නම් මේ ආතතියේ තියෙන ටයිප්ස් මොනවද කියලා. මම හිතන්නේ මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා යුනියන් ඇෂුරන්ස් ආයතනය මේ වගේ සමාජ සත්කාර වැඩසටහනක් සඳහා මට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. ඔබ අහපු ප්‍රශ්නයට උත්තරයක් දෙනවා නම් ඔබ මුලින්ම හැඳින්වීමේදී පැහැදිලි කරා වර්තමාන සමාජ තත්ත්වය තුළ ආතතියෙන් අපට බැහැර වෙන්නට බැහැ කියන එක. අනිත් අතට මම හිතන්නේ සමාජය තුළ මේක එක්තරා ආකාරයක පැෂන් එකක් හැටියට මිනිසුන් භාවිතා කරනවා තමන්ට ස්ට්‍රෙස් තිබෙනවා කියන එක. නමුත් මෙහි තිබෙන ප්‍රභේද සහ මේ ආරම්භය සහ මේ බරපතල තත්වයකට යන්නේ කොහොමද කියන එක පිළිබඳ මම හිතන්නේ බොහෝ අයට හොඳ අවබෝධයක් නැහැ. ඉතින් ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව තමයි මම හිතන්නේ අපි හැම කෙනෙක්ම ස්ට්‍රෙස්, අපිට ආතතිය කියන එක ඇති වෙනවා. හැබැයි ඒ ආතතිය නැති කර ගැනීම සඳහා ටෙක්නික්ස් භාවිතා කරන්නට පුළුවන්, ක්‍රමවේද භාවිතා කරන්නට පුළුවන්. ඒ ක්‍රමවේද භාවිතා කරලා එතනින් එහාට කොහොමද මිදෙන්නේ කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ. අපි දන්නවා ආතතිය ගත්තොත් සාමාන්‍ය මට්ටමේ, දැන් ඔබටත් මටත් මේ අවස්ථාවෙත් යම්කිසි ආතතියක් තියෙන්නට පුළුවන්. හැබැයි අපි එකට කියනවා යු ස්ට්‍රෙස් කියලා. ඒ කියන්නේ ඒක ඒ වගේ ආතතියක් තියෙන්නට ඕන පුද්ගලයෙකුට තමන් කරන කාර්ය සාර්ථක කර ගැනීම සඳහා. එහෙම නැත්නම් ඔහු ඒ වැඩේ ගණන් ගන්නේ නැත්නම්, එහෙම නැත්නම් එය නොසලකා හරිනවා නම් එතනදී ඔහුට සාර්ථක වෙන්නට බෑ. එතකොට ඒක ඇත්තටම සුබදායක. එතකොට ආතතිය සම්බන්ධයෙන් තියෙන මිත් එකක් නැත්නම් මිත්‍යා මතයක් තමයි ආතතිය කියන එක හොඳ නැති දෙයක් කියලා. හොඳ නැති දෙයක් සහ ඇතැම් තවත් අය කියන දෙයක් තමයි මෙය නතර කරන්නට පුළුවන්, නැත්නම් අයින් කරන්නට පුළුවන්. ඒකත් මිත්‍යා මතයක්. එතකොට ආතතිය කියන එක හැම වෙලාවෙම හොඳ නැත්තේ නැහැ. අපි ඒ භාවිතා කරන ක්‍රමය සහ අනිත් පැත්තෙන් අපි එය පාලනය නොකිරීම, කළමනාකරණය නොකිරීම කියන එක තමයි ඇත්තටම මූලික වශයෙන් ගැටලුව වෙන්නේ. ඉතින් මම එහෙම සඳහන් කරේ ඇත්තටම මම අර මුලින් කිව්ව යු ස්ට්‍රෙස් කියන, නැත්නම් අපිට සාමාන්‍ය වශයෙන් තියෙන ආතතිය තියෙන්නට ඕන. හැබැයි ඒ වගේම තමයි ඊළඟ ස්ටේජ් එකට, මේක ස්ටේජස් ගණනාවකට යනවා. ඔබ කිව්ව විදිහට ප්‍රභේද ගණනාවක් තිබෙනවා. එතකොට අවසාන වශයෙන් අපි කියනවා නිදංගත ආතතිය.
තොර මේ නිදංගත අතතිය මට්ටමට ගියාට පස්සේ තරමත්දුරට කළමනාකරණය කිරීම කියන එක අපහසුයි. හැබැයි මේ නිදංගත තත්ත්වයට යන්න කලින් ආතතියේ ප්‍රභේද කීපයක් පසු කරගෙන යන්නේ මේ හැම අවස්ථාවකදීම තමන්ටම එය කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේද වර්තමානයේ වෙනකොට ඉතාමත් හොඳින් පර්යේෂණ මගින් ඔප්පු කරපු ක්‍රමවේදයක් තිබෙනවා. ඉතින් මම හිතනවා අපි මේ ක්‍රමවේද මොනවාද කියන එක පිළිබඳ අනිවාර්යයෙන්ම සාකච්ඡා කළ යුතුයි. සහ හැම කෙනෙකුම තමාට ගැළපෙන ආතති කළමනාකරණ ක්‍රමවේදය මොකක්ද කියන එක හඳුනා ගන්න ඕනේ. දැන් ඔබට තනුජා පුළුවන් වේවි සින්දුවක් අහලා ඔබේ ආතතිය කියන එක අවම කරගන්න. හැබැයි තව කෙනෙකුට ඒක ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒතකොට අපි මුලින්ම හඳුනා ගන්නට ඕනේ තමන්ට මොකක්ද ක්‍රමවේදය කියන්නේ. ක්‍රමවේද ගණනාවක් තියෙනවා. ඒක හරියට අර බොක්ස් එකක් වගේ. බොක්ස් එකෙන් තමන්ට ගැළපෙන එක අරගෙනීම තමන් තීරණය කරන්නට ඕන. ඉතින් ඒක නිසා මම හිතන්නේ ආතතිය කියන එක හොඳ නැති දෙයක් නෙවෙයි. හැබැයි ඒක හොඳ නැති වෙන්නේ අර මම සඳහන් කරපු නිදංගත තත්වයට ගියොත් එහෙම ඒක ගැටලුකාරී තත්වයක් වෙනවා. මහාචාර්යතුමනි, දැන් මේ ස්ට්‍රෙස් එක කියන එක එහෙම නැත්නම් ආතතිය කියන එක ආවහම එක එක අය ඒකට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස්. ඒ වගේම තමයි අපිට ඒක හඳුනා ගන්නත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මානසික සහ ශාරීරික වශයෙන් මේ ප්‍රතිචාර දක්වීම අපිටත් හඳුනා ගන්න පුළුවන් සහ එළියේ ඉන්නකොටත් අපිට පේනවා මෙයා මොකක් හරි ස්ට්‍රෙස් එකක ඉන්නේ කියලා. මේ ගැන පොඩ්ඩක් අපි කතා කරොත්. ඔය එක හොඳ ප්‍රශ්නයක්. අර මම මුලින් සඳහන් කරා වාගේ, ඒ කියන්නේ හැම කෙනෙක්ම කියනවා තමන් ආතතියෙන් ඉන්නේ, තමන්ට ස්ට්‍රෙස් තියෙනවා කියන එක. හැබැයි ඒක මොන ලෙවල් එකකින්ද මොන ප්‍රමාණයකින්ද කියන එක හඳුනා ගැනීම ඉතාමත් වැදගත්. මොකද අපි දකිනවා මේ ආතතිය කියන එක දැන් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම අපි මනෝවිද්‍යාවේ කතා කරන මනෝවිද්‍යාව ප්‍රගුණ කරොත් එහෙම අපිට පුළුවන් මූණ දිහා බලලා කියන්නට පුළුවන් ඔහුගේ ඔහු හෝ ඇය හිතන දේවල් කතා කරන දේවල්. හැබැයි අපිට සාමාන්‍ය මට්ටමේදී අපිට කියන්නට පුළුවන් ඒ කියන්නේ ස්ට්‍රෙස් ආතතියෙන් ඉන්නව නම් සාමාන්‍යයෙන් ඉරියව් වෙනස් වෙනවානේ. එතකොට ඒ වගේ අපිට අර හඳුනා ගැනීම කියන එක කරන්නට පුළුවන්. හැබැයි වඩාත් වැදගත් වෙන්නේ ඒ පුද්ගලයා විසින් තමන් ආතතියෙන් පෙළෙනවද නැද්ද කියන එක සහ එහි ප්‍රමාණය මොකක්ද කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. මොකද දැන් අපිට එය පාලනය කරන්නට පුළුවන් වෙන්නේ අපි දන්නවනම් අපි ඉතාමත් දැඩි ආතතියකින් ඉන්නවයි කියලා. ඒ වෙලාවට අපි අර ක්‍රමවේදයක් පාවිච්චි කරන්නට ඕන, අර අපි කතා කරන ටෙක්නික් එකක් පාවිච්චි කරන්නට ඕන ඒ ආතතියෙන් මිදීමට. එතකොට ඒ නිසා මුලින්ම කරන්නට ඕන තමන්ගේ ඉමෝෂන්ස් හඳුනා ගැනීම කියන එක ඉතාමත් වැදගත්. දැන් වර්තමානයේ වෙනකොට කතා කරන සංකල්පයක් තමයි මේ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක, චිත්තවේගීමය බුද්ධිය. එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම පළවෙනිම කාරණාව තමන්ගේ ඉමෝෂන්ස් හඳුනා ගැනීමේ හැකියාව සහ ඒවා හොඳ අවුට්කම් එකක්, පොසිටිව් අවුට්කම් එකක් දක්වා ගෙන යාමේ හැකියාව. එතකොට මෙන්න මේ හැකියාව වර්ධනය කරගත්තොත් ඔබ කතා කරන ආතතිය කළමනාකරණය කිරීම කියන එක කරන්නට පුළුවන්. ඉතින් ඒක නිසා අර අපිට ඉමෝෂන්ස් වෙනස් වෙනකොට අනිවාර්යයෙන්ම අපි දන්නවා ෆිසිකලි වෙනස්කම් ඇති වෙනවා, මූණේ ඉරියව් වෙනස් වීම ඇති වෙනවා. එතකොට පිට කෙනෙකුට ඒක හඳුනා ගන්න පුළුවන්. හැබැයි ඊට ඉස්සරලා තමන්ට දැනෙනවා තමන් ආතතියක ඉන්නවද නැද්ද, ඒකේ ප්‍රමාණය මොකක්ද, ඒක හඳුනා ගැනීමත් එක්ක තමන්ට පුළුවන් වෙනවා එය පාලනය කිරීම සඳහා අර කිසියම් ක්‍රමවේදයක් භාවිතා කරන්නට. ඒක නිසා අර එළියට සමහර වෙලාවට පේන්නේ නැති වෙන්න පුළුවන්. එළියේ ඉන්න කෙනෙකුට එය හඳුනා ගැනීම තරමක් දුරට අමාරු වෙන්නට පුළුවන්. හැබැයි තමන්ට පුළුවන් වෙන්නට ඕනේ එය මොන මට්ටමකින්ද තියෙන්නේ කියන එක හඳුනා ගැනීම කරන්නට. මහාචාර්යතුමනි, ලස්සන කතාවක් කිව්වා චිත්තාවේගී බුද්ධිය සම්බන්ධයෙන්. ඒක ගැන කතා කරනකොට අර අපි හැම ජීවිතේ හැම තැනකදීම අපි දේවල් වලට රෙගුලාසි දා ගන්නවා. නමුත් මේක ගැන කතා කරනකොට හැඟීම් පාලනය කර ගැනීමේදී තමයි මේ රෙගුලාසි ටික අපි කවදාවත් දාගන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ වගේ මෙහෙ යනවා කොහොම වුණත් ඒක හරහත් සමහර වෙලාවට අපිට ආතතිය එනවා. නමුත් මෙතනදී අපි විශේෂයෙන් බලන්න ඕනේ මේක කොයි තරම් අපිට හානි කරද, එහෙම නැත්නම් මේක හානි කර නොවන තත්වයට යන්න නොදී එහෙම නැත්නම් ඒක අපි කොහොමද තියාගන්න ඕනේ කියලා. එතකොට මේ හානි කර සහ හානි කර නොවන තත්වය පිළිබඳව කතා කරොත් එහෙම මේ ආතතීන් වර්ග දෙකක්ද, කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ?
ඇත්තටම ආතතිය කියන එකේ එක ආරම්භක අවස්ථාවේදී ඒක හානි කර නැහැ ඕනම දෙයක් එහෙමයි ඒ අවසානයේ දක්වා එහෙමත් නැත්නම් ඒක නිදංගත තත්ත්වයේ දක්වා ගියොත් ඒක අනිවාර්යයෙන්ම හානි කරයි මූලික වශයෙන්ම අපි හානි කරද නැද්ද කියන එක තීරණය කරන්නේ අපේ වැඩවලට එදිනදා වැඩවලට බාධාකාරී වෙනවා නම් ආතතිය කියන එක උදාහරණයක් හැටියට රැකියා ජීවිතය සම්බන්ධයෙන් ඊළඟට පවුල් ජීවිතය සම්බන්ධයෙන් තමන්ගේ අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මේ ආතතිය කියන එක බාධාකාරී නම් අපි කියනවා ඒක හානි කරයි. එහෙම නැතුව විභාගයකට කලින් අපිට ඇති වෙන ආතතිය මේ වගේ දෙයක් හානි කර වෙන්නේ නැහැ. ඉතින් වඩාත් වැදගත් වෙන්නේ මේ හානි කර නොවන ආතතිය ආරම්භ වෙලා ඒක අවසානය දක්වා හානිකර තත්ත්වයට ගියාට පස්සේ ඒ පාලනය කිරීම තරමක් අමාරුයි. ඒතකොට ඒක නිසා ඉතාමත් වැදගත්ම කාරණාව තමයි අපි මුල ඉඳලම ඒ අවබෝධය තියෙන්නට ඕන අපිට ආතති තත්ත්වයක් තිබෙනවා මේක අනිත් අයටත් පොදුවේ ඇති වෙන දෙයක් ඒක අපි පාලනය කර ගැනීම සඳහා ක්‍රමවේදයන් භාවිතා කරන්නට ඕන. මොකද දැන් මම දැඩි විදිහට විශ්වාස කරන දෙයක් තමයි අපිට ඇති වෙන සිදුවීම කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ අපිට වැදගත් වෙන්නේ අපි ඒක කොහොමද ඉන්ටර්නලයිස් කරගන්නේ කොහොමද අපි ඒක ග්‍රහණය කරගන්නේ උදාහරණයක් මම කියන්නම් තනුජ දැන් අපි ගත්තොත් එහෙම A-level විභාගයේ ශිෂ්‍යෝ දෙන්නෙක් A සහ B කියන දෙදෙනා ඉතාමත් හොඳින් මහන්සියලා පාඩම් කරනවා දෙදෙනාගේම සිහිනයේ විශ්වවිද්‍යාලයට එන්න දෙදෙනාම ෆේල් වෙනවා. ෆේල් වෙනකොට එක ශිෂ්‍යෙක් සිවිදීන නිසා ගන්නවා අනිත් ශිෂ්‍යයා වෙනත් මාර්ගයක් හරහා ගින් තමන්ගේ ජීවිතේ සාර්ථක කරගන්නවා. හැබැයි මේ දෙදෙනාම මුහුණ දීලා තියෙන්නේ එකම සිදුවීම. සිදුවීම මොකද්ද? විභාගයේ පාස් වීම කියන එක. හැබැයි මේ දෙදෙනා එයට මුහුණ දීම කියන එක ආකාර දෙකක්. එතකොට එහෙමනම් අපිට වැදගත් වෙන්නේ සිදුවීම නෙවෙයි අපි මුහුණ දෙන ආකාරය. එහෙමනම් අපි මුල ඉඳලා පුරුදු කරන්නට ඕනේ පොඩි කාලේ ඉඳලම වර්තමාන සමාජය තුළ ඉතාමත් අඩුවෙන් දකින දෙයක් තමයි මම මිනිසුන්ට අපි අර කියන කෝපින් ස්ට්‍රැටජීස් ඒ කියන්නේ අපි දරා ගැනීම සහ මුහුණ දීම කියන දේ පිළිබඳ හොඳ අවබෝධයක් නැහැ. ඒකට වෙන්න පුළුවන් මේ තරගකාරී අධ්‍යාපනය සහ විශේෂයෙන් දෙමාපියොත් තමන්ගේ අරමුණු දරුවන් මගින් ඉටු කරගන්නට යාම හරහා ළමයාට පරාජය කියන එක බාරගැනීමේ ක්‍රමවේදයක් පරාජය කියලා කියන එකත් හැම කෙනෙකුටම ජය ලබා ගන්න බෑ කියන එකත් අවබෝධයක් නැති. ඒක නිසා අර ඔබ අහපු ප්‍රශ්නයට ඒ කියන්නේ ආතතිය හානිකර නොවන සහ හානිකර කියන එක තීරණය වෙන්නේ මෙන්න මේ අන්ත දෙක තුල. ඒ කියන්නේ ඕනම දෙයක් දැන් සමහරක් වෙලාවට දැඩි බලපෑමක් තමන්ගේ ජීවිතයට ඇති වෙන්න පුළුවන්. තමන් ආදරය කරන කෙනෙක් නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර මං කිව්ව විදිහට විභාගයේ අසමර්ථ වෙන්න පුළුවන්. එතකොට මේක දරා ගැනීම සහ දරා ගැනීම කියන එකෙන් මෙතනදී අදහස් කරන්නේ ඒක දරාගෙන විඳවීම කියන එක නෙවෙයි. ඒක වෙනම දෙයක්. හැබැයි මෙතනදී ඒට මුහුණ දීම සඳහා අපේ සිතුවිලි අපේ චිත්ත වේග කොහොමද පාලනය කරගන්නේ කියන එක තුල තමයි එය හානි කරද නැද්ද කියන එක තීරණය වෙන්නේ. ඒක නිසා අපිට සමහර වෙලාවට දැන් උදාහරණයක් හැටියට මට මතකයි විශ්වවිද්‍යාල කාලයේදී ඇතැම් අයට සින්දුවක් කියන්න කියලා කිව්වොත් රැග් සීසන් එකේදී ඉතාමත් දැඩි අපහසුතාවයකට පත් වෙනවා. තව එක්කෙනෙක් කියන්න ඉස්සෙල්ලා සින්දුව කියන්න පුළුවන්. එතකොට ඒක නිසා අර ඒ ආතතිය කියන එක එක එක්කෙනා ග්‍රහණය කරගන්න ආකාරය කියන එක ඉතාමත් වැදගත්. සහ එය කොච්චර දුරට හානි කරද නැද්ද කියන එකත් තීරණය වෙන්නේ තමන් එය ග්‍රහණය කරගන්න ආකාරය එක්ක. මේ ස්ට්‍රෙස් එක එහෙම නැත්නම් ආතතිය කියන එක 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 අවස්ථාවන් වලදී වෙනස් වෙනවා. විරහවේදී එක එක විදිහක්, මේ ඔෆිස් එකේදී එක විදිහක්, විභාග පීඩනයේ එක විදිහක්. ඇත්තටම මහාචාර්යතුමනි සමහර මිනිස්සු ඉන්නවා යාළට මේ ස්ට්‍රෙස් එක නැතුව ජීවත් වෙන්න බැරි කට්ටියකුත් ඉන්නවා. හැමතිස්සෙම මොකක් හරි ස්ට්‍රෙස් එකක් තියෙන්න ඕනේ මේ ලයිෆ් එක අරගෙන යන්න. ඉතින් ওই විදිහ විවිධ වූ මිනිසුන් අපිට හම්බ වෙනවා. මේ ආතතිය අවස්ථානුකූලව එක එක විදිහයිනේ. ඉතින් එතකොට කොහොමද අපි ඒක පාලනය කරගන්නේ, ඒ සිටුේෂන්ස් හැන්ඩල් කරගන්නේ? අදාර මම මුලින් සඳහන් කරා චිත්තවේගීමේ බුද්ධිය කියන සංකල්පයක්. එතකොට අවස්ථානුකූලව පාලනය කිරීමේදී මුලින්ම අපි අවස්ථාවේ අපි ආතතියට ලක් වෙලා ඉන්නවද නැද්ද කියන එක තීරුම් ගන්නට ඕන.
ඒත් එක්කම ඒ අවස්ථාවේ කරන්නට පුළුවන් ක්‍රමවේද මොනවාද කියන එක කල්පනා කරන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අපි ආතති කළමනාකරණයේ ප්‍රධානතම සහ ඉෆෙක්ටිව්ම ක්‍රමයක් හැටියට අපි සඳහන් කරනවා මේ ව්‍යායාම කිරීම කියන එක. ඒක තුළ බ්‍රේන් එකේ ඇති වෙන පොසිටිව් කෙමිකල් හරහා තමන්ගේ ආතති අවම කරගන්න පුළුවන්. හැබැයි ඔෆිස් එකේදී ඔබට ව්‍යායාම කරන්න බැහැනේ. එතකොට ඔෆිස් එකේදී මොකද්ද කරන්නට පුළුවන්? උදාහරණයක් හැටියට සමහරට ඔබ වාඩි වෙලා ඉන්න පුටුවෙන් නැගිටලා එළිය ගිහිල්ලා තමන්ගේ වැඩ කරන සේවකයෙක් එක්ක නැත්නම් යාළුවෙක් එක්ක කතා කරලා විනාඩි දෙකකින් ආපහු ආවොත් එතනදිත් ඒ අර සිද්ධ වෙන වෙනසත් එක්ක ආතතිය කියන එක අවම වෙනවා. එතකොට අපිට කියන්න බෑ මෙන්න මේ ක්‍රමවේදය තමයි ඔබ භාවිතා කරන්නට ඕන ඒ සිතුේෂන් එක තුල කියලා, ඒ අවස්ථාව තුල. හැබැයි ඒ අවස්ථාව තුල භාවිතා කරන ක්‍රමවේද විශාල සංඛ්‍යාවක් තියෙනවා. එතකොට ඒ සංඛ්‍යාවන් තුල තමා තේරුම් ගන්නට ඕන තමාට මොකද්ද ගැළපෙන්නේ කියලා. දැන් උදාහරණයක් හැටියට අපි හිතනවා නම් අපි ඔෆිස් එකක් තුල වැඩ කරගෙන යද්දී තාමත් ආතතියට ලක් වෙනවා, හරි අමාරුයි දැන් වැඩ කරන්න කියලා. හදිස්සිය ඔබ ඔබේ තියෙන කම්පියුටර් එකේ පරණ ෆොටෝස් ටිකක් බැලුවොත් එම ඔබ ඔටෝමැටිකලි નિરાයාසයෙන්ම ඔබ ඒ අවස්ථාවට යනවා. ඒක ආපහු යන්න ඕන. එහෙම නැත්නම් ඔබගේ විනෝද චාරිකාවක් පිළිබඳ ෆොටෝස් ටිකක් බැලුවා නම් එක සැරේට ඔබේ කෙමිකල් එක වෙනස් වෙනවා. ඒ කියන්නේ ඔබගේ අර ආතතිය කියන එක අවම වෙනවා. එතකොට දැන් ඒ අවස්ථාවයට මොකද්ද ඔබට පාවිච්චි කරන්න පුළුවන් හොඳම ටෙක්නික් එක? අන්න ඒ ටෙක්නික් එක හඳුනගෙන ඒක භාවිතා කරන්නට ඕන. දැන් ඔෆිස් එකේ ඉන්නකොට සමහර වෙලාවට ඒ වගේ දේවල් කරන්නට පුළුවන්. දැන් සමහරක් වෙලාවට පරණ මතකයක් ආවර්ජනය කර ගැනීම සඳහා ඉතාමත් පහසු ක්‍රමවේදයක් වෙන්නට පුළුවන් පින්තූරයක් බලන එක. එහෙමත් නැත්නම් වෙනත් සින්දුවක් අහන එක, ඒ වගේ. නමුත් ඒක දැන් අනිත් පැත්තෙන් අපි අනිකුත් වැඩවලට බාධා නොවන විදිහට තමන්ගේ ආතතිය කියන එක කළමනාකරණය කරගන්නට ඕනේ. එතකොට අපිට අර පික්ස් කරලා මේක ඔබට හොඳයි මේ අවස්ථාවේදී ආතතිය කළමනාකරණය කරගන්න කියලා අපිට කියන්නට බෑ. හැබැයි තමන් ඒක හඳුනා ගන්නට ඕනේ, තමන්ට ගැළපෙන්නේ මොකද්ද, ඒ අවස්ථාවේ මොකක්ද කියලා. එතකොට අර තියෙන ඒ කළමනාකරණය කර ගැනීම සඳහා තියෙන ක්‍රමවේද සියල්ල පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් ඔටෝමැටිකලි තමන්ට ඒ අවස්ථාව තුළ මෙන්න මේ ක්‍රමවේදය තමයි හොඳ කියන එක අවබෝධ වෙනවා. එතකොට ඒක භාවිතා කරන්නට පුළුවන්. මම හිතන්නේ ඒ අවබෝධය හැමෝටම තියෙන්න පුළුවන්. සමහරට සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක ඉතාම සරල දෙයක්, මේම කරාට වැඩක් නැහැ කියලා. හැබැයි මම විශ්වාසයෙන් කියනවා ඔබ ඒ වගේ ක්‍රමවේදයක් භාවිතා කරලා බලන්න, එතනින් එහාට ඔබ රීෆ්‍රෙෂ් වීමක් නැත්තම් නැවත අලුතෙන් තමන්ගේ වැඩ පටන් ගැනීම සඳහා අවස්ථාවක් සැලසෙනවා. ඒකට සමානට අපිට යන්නේ විනාඩි 2යි 3යි. ඒක තුළ අපිට පුළුවන් අර කෙමිකල් එක වෙනස් කරන්න. මහාචාර්යතුමනි, මේ සාකච්ඡාව අතරතුරදී ඔබ නොඑක් විදිහේ පොඩි පොඩි ටෙක්නික්ස් අපිට කිව්වා. නමුත් සමහර වෙලාවට මේ ආතතිය අපේ සහකාරයෙක් වගේ දැන් එන්න පටන් අරගෙන තියෙනවා. මේ මොඩර්න් වර්ල්ඩ් එකේ එක කොටසක් බවට මේක පත් වෙලා තියෙන නිසා ඇත්තටම මේ ආතතිය සෑහෙන කාලයක් තිස්සේ අපිත් එක්ක තියෙනවා නම්, එහෙම නැත්නම් මේකෙන් අපි පීඩාවට පත් වෙනවා නම්, මොන වගේ ටෙක්නික්ස් වලින්ද අපිට මේකෙන් එළියට එන්න පුළුවන්? මොන වගේ උපක්‍රමද අපිට පාවිච්චි කරන්න පුළුවන්? ඔතනද දැන් මේ වෙනකොට පර්යේෂණ මගින් ඔප්පු කරලා තිබෙනවා මේ ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා විවිධ උපක්‍රම ටෙක්නික්ස් පාවිච්චි කරන්න පුළුවන් කියන එක. විශාල වශයෙන් මේ වගේ ක්‍රමවේදයන් තිබෙනවා. හැබැයි තියෙන අවාසනාව සාමාන්‍ය ජනතාව විශේෂයෙන් ශිෂ්‍යෝ වෙන්න පුළුවන් සාමාන්‍ය අය කල්පනා කරනවා ආතතිය කියන එක සාමාන්‍ය දෙයක්, එයට මේ වගේ ක්‍රමවේද භාවිතා කිරීම කියන එක අවශ්‍යතාවයක් නැහැ කියන එක. උදාහරණයක් හැටියට අපි කරන ලද පර්යේෂණයකින් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ සඳහන් කරනවා ආතතිය කියන එක විශ්වවිද්‍යාල ජීවිතයේ සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක සාමාන්‍ය දෙයක් වුණාට ඒක උපරිමයකට යන්නේ අර වගේ ටෙක්නික්ස් භාවිතා කරන්නේ නැති නිසා. දැන් අර ඔබ මුලින් සඳහන් කරපු විදිහට අපි ගත්තොත් එහෙම ආතතිය කළමනාකරණය කර ගැනීමේ ප්‍රධාන ක්‍රමවේදයක් වෙනවා අපි එක්සසයිස් කිරීම කියන එක. එතකොට ඒක ඒ නිසා ඇතිවෙන කෙමිකල් සහ අනිත් පැත්තෙන් තමන්ගේ ශරීරය පිළිබඳ පවත්වාගෙන යනු ලබන අවබෝධය මේවා හරහා, ඒ කියන්නේ අපි කියනවා සෙල්ෆ් එස්ටීම් කියන එක, මේ වර්ධනය කර ගැනීමත් එක්ක ආතතිය කියන එක අවම කරගන්න පුළුවන්. ඊළඟට තව ඉතාමත් වැදගත් ක්‍රමවේදයක් තමයි අපි කියනවා මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන්. එමත් නැත්නම් අපි කියනවා සති භාවනාව. ඒකෙන් අදහස් කරන්නේ ඇත්තටම මම අර මුලින් දුන්න උදාහරණෙත් එක්ක අපේ මේ ආතතිය කියන එක ඇති වෙන්නේ අපි ඒ චිත්ත වේග මොන ආකාරයෙන්ද ගන්නෙ කියන එක. මේ සති භාවනාව සහ අපේ සිත
පෝකස් කර ගැනීමෙන් එක තැනකට ඒක හරහා පුළුවන් වෙනවා අපිට අර සිදුවෙන සිදුවීම කියන එකට වඩා අපි ඒක ග්‍රහණය කර ගැනීම කියන එක යහපත් ආකාරයකින් ග්‍රහණය කරගන්න. එතකොට ඒක නිසා මම හිතන්නේ නෑ කිසිම කෙනෙකුට ජීවිතයේ එකම ආකාරයට හොඳ දේවල් පමණක් මුහුණ දෙමින් ජීවිතේ ගලාගෙන යනවා කියලා. හැබැයි එහෙම නොවුනට අර මං කිව්ව විදිහට අපි ඒක ග්‍රහණය කරගත්තොත් ඒක ධනාත්මක ආකාරයෙන් සහ ඒට ප්‍රතිචාර දැක්වොත් ඒ හරහා පුළුවන් අපිට අපේ ආතතිය කියන එක අවම කරගන්න. ඉතින් ඒ නිසා තමයි මං කිව්වේ අර සති භාවනාව නැත්නම් මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් කියන එක වර්තමානයේ වෙනකොට ඉතාමත් ප්‍රබල ක්‍රමයක් හැටියට භාවිතා කරන ආතති කළමනාකරණය කරගන්න. අනිත් ක්‍රමවේදයේ තමයි අර ඔබ සඳහන් කරා සමහරක් වෙලාවට තව කවුරු හරි එක්ක තමන්ගේ ගැටලුව ප්‍රශ්නේ සාකච්ඡා කරනවා නම් ඊට අමතරව අපිට කරන්නට පුළුවන් මම අර කතා කරපු විදිහට අපේ ධනාත්මක නැත්නම් අපි කැමති මතකයන් නැවත ආවර්ජනය කරගන්න ක්‍රමවේදයන් පාවිච්චි කරන්න පුළුවන්. සමහරක් වෙලාවට අපිට කරන්නට පුළුවන් උදාහරණයක් හැටියට දැන් අපි භාවිතා කරන සුවඳ විලවුන් වර්ගය සමහර වෙලාවට දැන් ඒක තමා ඉතාමත් කැමති අවස්ථාවක පාවිච්චි කරා නම් එය මතකයේ ආවර්ජනය කර ගැනීම සඳහා අර කියන සුවඳ විලම වර්ගය භාවිතයට ගන්නට පුළුවන්. ඊළඟට අපි ගත්තොත් එහෙම දැන් උදාහරණයක් හැටියට තමන්ගේ ඔෆිස් එක තියෙන ආකාරයෙන්ම හැමදාම තියෙනවා නම් ඒක පොඩි වෙනසක් කරොත් එහෙම ඒක තුල අපිට අර ඇති වෙන ආතතිය කියන එක වෙනස් කරන්නට පුළුවන්. ඊළඟට තමන්ගේ සාමාන්‍යයෙන් ගත්තොත් අපි කියනවා ඩේලි රූටින් එක වෙනස් කරන්නට පුළුවන්. එතකොට මේ වගේ විශාල සංඛ්‍යාවක් තිබෙනවා. ඒ කියන්නේ පොඩි පොඩි වෙනස්කම් සහිතව ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා එතනදී වැදගත් වෙන්නේ ඔය අපි සාමාන්‍යයෙන් දන්න සින්දු ඇසීම, ක්‍රීඩා කිරීම, විනෝද චාරිකා යාම මේවට අමතරව ඊළඟට සමහරක් වෙලාවට අපි දන්නවා එක එක අපි කියනවා වේව්ස් මගින් තියෙනවා. ඒ කියන්නේ මියුසික්ස් තියෙනවා. එතකොට මේවා සවන් දීම මේවා කරන්නට පුළුවන්. හැබැයි මේ හැම එකක්ම හැම කෙනෙකුටම ගැළපෙන්නේ නැහැ තමන්ගේ ආතතිය කළමනාකරණය කර ගැනීම සඳහා. ඒකෙන් මම අදහස් කරන්නේ තමන් මුලින්ම හඳුනා ගන්නට ඕන තමන්ට මොකද්ද ගැළපෙන ආතති කළමනාකරණ ක්‍රමවේදය කියලා. අන්න ඒක භාවිතා කරන්නට ඕන. ඒකත් අනිත් පැත්තට හැමදාම සහ හැම තැනකදීම හැම අවස්ථාවකදීම මේ ක්‍රමවේදෙම ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් අපි කියනවා ඒ කියන්නේ CBT කියලා. ඒ කියන්නේ අපේ මේ කොග්නිෂන් එක, කියන්නේ අපි හිතන ආකාරය වෙනස් කර ගැනීම සහ එය වෙනස් කර ගැනීම සහ අපි දකින ආකාරය වෙනස් කර ගැනීම කියන මෙන්න මේකත් ආතතිය කළමනා කර කිරීමේ ප්‍රබලතාවයක්. අර මම කලින් දුන්න උදාහරණයත් එක්කම ඔබට පැහැදිලි වෙනවා ඇති අපිට මේ සිදුවෙන සිදුවීම් විශාල වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. දැන් ඔබ හෝ වෙනත් කෙනෙක් රැකියාව කරන අවස්ථාවන් වලදී එකම දෙයට මුහුණ දුන්නට දෙදෙන ආකාර දෙකකින් ඒකට ප්‍රතිචාර දක්වන. එතකොට ඒ නිසා අපි හඳුනා ගන්නට ඕන ඒ අවස්ථාවේ කොයි විදිහටද අපි මොන ක්‍රමවේදයේද පාවිච්චි කරන්න කියන එක පළවෙනි එක. දෙවෙනි එක තමයි අපේ චිත්ත වේග කොහොමද අපි සිතුවිලි කොහොමද වෙනස් කරගන්නේ කියන එක. එතකොට මෙන්න මේක හරහා අපිට පුළුවන් ආතතිය කියන එක දීර්ඝකාලීනව පාලනය කරගන්න. අනිත් වැදගත්ම කාරණාව තමයි ඒක අපි ආරම්භයේ ඉඳලම සිද්ධ කරන්නට ඕන. ඒක එක දවසකින් දෙකකින් අපි එහෙමත් නැත්නම් අපි අර කතා කරපු විදිහට ඒ කියන්නේ නිදන්ගත තත්වයට ආතති තත්වයේ ගමන් කරාට පස්සේ අපිට බැරි වේවි තනියම ආතතිය කියන එක කළමනා කරන්න. ඒ නිසා තමයි වර්තමානයේ වෙනකොට උපදේශන සේවාවන් පවත්වාගෙන යන්නේ. එතකොට මේ උපදේශන සේවාවන් කියන එකත් යම් ආකාරයකට ඒ වගේ හඳුන්වා දෙන ටෙක්නික්ස් සහ ඊළඟට අපි කියනවා ඒ කියන්නේ ඒ අය ඒ උපදේශකවරු සමග කතා කිරීම මෙන්න මේ වගේ තත්ත්වයන් තුළ අපිට පුළුවන් ආතතිය කළමනාකරණය කරගන්න. එතකොට ඒක උපරිමයකට ගිහිල්ලා අපි ගත්තොත් එහෙම අපේ කෙමිකල් ඉම්බැලන්ස් එක උපරිමයකට ගිහිල්ලා අපස්සට ගන්න බැරි නම් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී විතරයි අපි මොනවාද ඒකට කියන්නේ අපි බෙහෙත් එහෙමත් නැත්නම් මෙඩිසින් භාවිතා කිරීම වගේ තත්වයකට යන්නේ. එතකොට ඒක ඉතාමත් කලාතුරකින් සිද්ධ වෙන්නේ. හැබැයි ඒක වෙන්න පුළුවන් අර නිදන්ගත ආතති තත්වයේ පාලනය කරේ නැත්නම් මනෝචිකිත්සකවරයෙක් ගවට යන්නට වේවි, මනෝ උපදේශකයෙක් ගවින් අතර වෙන්නට බැරි වේවි. එතකොට මනෝචිකිත්සකවරයෙක් ගවට යන්න කලින් විශාල මාර්ගයක් තියෙනවා. එතකොට ඒ හැම ස්ටෙප් එකකදීම අපිට පුළුවන් මේ ක්‍රමවේද හරහා නවත්ත ගන්න මෙය අර මට්ටමට යන්නේ නැතුව.
මහාචාර්යතුමනි, Goodcents by Union Assurance වැඩසටහන් මාලාවේ මේ ආතතිය පිළිබඳව කරපු විශේෂ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඔබේ දැනුම අපිත් එක්ක බෙදා හදාගත්තාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම Union Assurance සමාගම වෙනුවෙන් සහ මේ වැඩසටහන් මාලාව වෙනුවෙන්ම ඔබට ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා අද දවසේ අපිට බොහෝ කරුණු කාරණා රැසක් එකතු කරගන්නට පුළුවන් වුණා. මේ තරගකාරී ලෝකයේ ජීවත් වෙනකොට ඇතිවෙන ඒ ආතතින් කොහොමද යම් යම් විදිහකින් කළමනාකරණය කරගන්නේ, ඒ සඳහා අපි යම් යම් උපක්‍රම භාවිතා කරන්නේ කොහොමද කියලා. ඉතින් එතුමන් විසින් විශේෂයෙන් සඳහන් කරා මේ සංකීර්ණ සමාජයේදී අප විසින් පාලනය කරගත යුතු ප්‍රධානතම දේ වන්නේ මේ චිත්තාවේගී බුද්ධිය කොහොමද අපි එක තැනකට අරගෙන ඒක අපේ සංසුන් මනසකින් යුක්තව අපේ මානසික යහභාවිතය ඇසුරෙන් අපේ සිහින කරා යාමට උපයෝගී කරගන්නේ කියලා. ඉතින් ඔබට හිතන්නත් දේවල් ගොඩක් එකතු කරමින් අද දවසේදී අපි අපේ වැඩසටහන අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. ඉතින් Goodcents by Union Assurance වැඩසටහන් මාලාවේ තවත් ලස්සන වැඩසටහනකින් ඔබ හමුවට එනකන් අපි ඔබෙන් සමුගන්නවා. අයිබෝවන්.